අයිබෝන් අද කතාව පාතාලේ මහ කෙරුමෝ ඔක්කොම ওই කියන තරම් සැප විඳිනවද කියන එක ගැන. ඉතින් මේ මේකට පාදක වෙන්න මූලික හේතුව උනේ මේ පහුගිය දවස්වල වට මතක ඇති මා කඳුරේ මදුෂ් හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා පොලිස් අත්අඩංගුවේ ඉද්දි හිසට වෙඩි ප්‍රහාරයක් එල්ලලා මිය ගියන් පස්සේ ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් ගැන කතා බහ ගොඩාක් අඩු වුණා. හැබැයි පාතාලේ ඉන්න මහ කිරුම ඔක්කොමත් ටිකක් බියෙන් සලිත වෙලා ගියා. මොකද මේ වෙච්ච සිද්ධියත් එක්ක. මොකද මා කඳුරේ මදුෂ් හැඳින්නුවේ ලංකාවේ පාතාලේ ඉන්න ගෝඩ් ෆාදර් කෙනෙක් හැටියට. නැත්තම් ලංකාවේ පාතාලේ ප්‍රධානම පුද්ගලෙක් හැටියට. ඒතර ලංකාවේ පාතාලේ මෙහෙවන ලොකුම පුද්ගලයන් කීප දෙනාගේ හතර පහ දෙනාගේ එක්කෙනෙකුට මේ වගේ වෙඩි ප්‍රහාරයකට එල්ලලා පොලිස් අත්අඩංගුවේ ඉද්දි මිය යාම සම්බන්ධයෙන් අනිත් කෙරුම ඔක්කොමත් බය වුණා. මේකෙන් කොටසක් ලංකාවේ බන්ධනාගාරගත වෙලා ඉන්නවා සහ තවත් කොටසක් ලංකාවේ පිටත ඩුබායි සහ විවිධ රටවල ඔවුන්ගේ ඒ ආරක්ෂිත නිවාසනවල ජීවත් වෙන ගමන් ඉන්න පිරිස. ඉතින් මේ මේ දෙගොල්ලම බය වුණා ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජයේ මේ වගේ ක්‍රියාමාර්ගයක් ඒ කියන්නේ ආරක්ෂාවේ රජයේ ආරක්ෂාව යටතේ ඉන්න රැඳවියන්ට නැත්නම් තමන්ගේම පාතාල සගයන්ට මෙවන් ක්‍රියාමාර්ගයක් එහෙම නැත්නම් වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා මේ යන්න සිද්ධ වෙනවා කියන්නේ ඔවුන්ගේ ජීවිතවලටත් යම්කිසි තර්ජනයක් තියෙනවා කියලා. ඉතින් යම්කිසි පාතාල ක්‍රියාකාරකම් වල අඩුවීමක් පහුගිය දවස්වල දක්නට ලැබුණා. හැබැයි ඒකෙන් යම්කිසි බල ප්‍රයෝජනයක් ලබාගෙන දැන් දවස් කිහිපයකට පෙර කෝටි 300කට වඩා වටින අයිස් සහ මත්කුඩු තොගයක් ඩුබායි සහ යවට රාජ්‍යයන්ගේ ඉඳලා මුහුදු මාර්ගයෙන් ලංකාවට ගෙනල්ලා ඒක සුරාබදු කාර්යාලය මගින් අත්අඩංගුවට ලබා ගැනීමත් ලක්ුණා. ඉතින් මේ කතාවත් එක්ක නැවතත් අර පාතාල ක්‍රියාකාරකම් ගැන පොඩි කතාබහක් ඇති වුණා. ඉතින් මේ කතාවත් එක්ක මම පොඩක් ඔයාලා බැලුවා මේ ඇත්තටම පාතාලය කියලා මේ පහුගිය අවුරුදු 20-30 ගණන් පුරාවට හිටපු පාතාලයෝ නැත්තම් පාතාල කෙරුමෝ ඇත්තටම මේ කියන තරම් ලක්ෂරි ලයිෆ් එකක් සුඛෝක භෝගී ජීවිතයක් ගත කරාද නැද්ද කියන එක සහ වුන් කොච්චර කල් ඒ සුඛෝක භෝගී ජීවිත පැවැත්මක් හැටියට තියාගෙන ගියාද කියන එක. ඉතින් අපි බලමුකෝ මීට අවුරුදු 40කට 50කට කලින් පාතාලය මැරයෝ නැත්නම් IRC කාර්යෝ කියලා හැඳින්නුවේ යම්කිසි අසාධාරණයක් වෙනුවෙන් සමාජයේ නැගී හිටපු ඒ වෙනුවෙන් යම්කිසි පුද්ගලයෙකුට පහර දීපු නැත්නම් බියවද්දපු නැත්නම් යම්කිසි තුවාලයක් සිද්ධ කරපු එහෙම නැත්නම් මිනි මැරීමකට තත් කරපු පුද්ගලයෝ. ඉතින් ඔයාලට හොඳම උදාහරණයක් දන්නවා ඇති මරුසිරා. මරුසිරා ඊට පස්සේ තවත් කාලයකට ගියන් පස්සේ තවත් විවිධාකාරයේ මේ වගේ IRC කාර්යෝ නැත්නම් මේ 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 දාමරිකයෝ කියලා ඒවුන් හැඳින්වෙනවා. දාමරිකයෝ නැත්නම් අපේ භාෂාවෙන් ගන්නවා නම් තග්ස්ලා. දාමරිකයෝ විදිහට හැඳින්වෙනවා. නමුත් ඔවුන්ගේ සාමාන්‍ය ජනතාවට කිසිම හානියක් වුණේ නැහැ. ඔවුන් හැම වෙලේම සටන් කරේ ඔවුන් හැම වෙලේම පහර දීමක් නැත්නම් මේ මිනිමැරීමක් කරේ සමාජයේ මේ සාමාන්‍ය ජනතාව තලාපෙලා දාන ප්‍රභූ පන්තියට එහෙම නැත්නම් යම්කිසි අසාධාරණයක් ලක් වෙච්ච පුද්ගලයා වෙනුවෙන් ඒ අසාධාරණේ ලක් කරපු අසාධාරණේ කරපු පුද්ගලයාට තමයි මේ සියලුම දේ කරේ. ඉතින් ඒ හින්දා ඔවුන් සමාජයේ ඒ කාලේ සමාජයේ යම්කිසි හිත හොඳ එහෙම නැත්නම් පිළිගැනීමකට ලක් වූ ඒ කියන්නේ ඔව් IRC කාර්යයක එහෙම නැත්නම් මේ මැරේක් කියලා පිළිගත්තට නමුත් ඔහු අර සාමාන්‍ය මිනිසුන්ට නෙවෙයි අසාධාරණ මිනිනු නැගී සිටින හොඳ පුද්ගලෙක් හැටියට තමයි ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ. නමුත් ඔවුන් සිරගත වුණා, ඔවුන් එල්ලලා මැරලා දැම්මා. ඒ හැබැයි ඔවුන් කවදාවත් අර සුභෝගභෝගී ජීවිත ගත කරන්න ගියේ නැහැ. ඔවුන් සාමාන්‍ය ඉදිනදා තමන්ගේ ජීවිතින් ගමන් තමන්ගේ පන්තියට තමන්ගේ පැලැන්තියට වෙච්ච අසාධාරණකමක් වෙනුවෙන් නැගී හිටලා තමයි ඔවුන් එම සිරගත වීම එහෙම නැත්නම් එම අනිකුත් දඬුවම් ලැබීමකට ලක් වුණේ මොකද ඔවුන් කරපු ක්‍රියාවන් පොදුවේ ගත්තම වැරදි කාරණාවක් නිසා. නමුත් ඔවුන් දඬුවම් දුන්නේ තමන්ට අසාධාරණයක් කරපු පුද්ගලයාට. ඊට පස්සේ මේක ටික කාලයක් ඇද්දී සොත්ති උපාලිලා ඊට පස්සේ නාවල නිහාල්ලා ඔය වගේ තවත් කණ්ඩායමකට ආවා මේ 1980 ගණන් 90 ගණන් වල. ඔවුන් කරේ ලංකාවේ ඉන්න පාතාලයේ ඔතුවක්කු කීපයක් තියාගෙන ලංකාවේ තමන්ට හිත ඇති දේශපාලඥයන් එක්ක එකතු වෙලා තමන්ට විරුද්ධ දේශපාලන පක්ෂවල ඉන්න තමන්ගේම ප්‍රදේශයේ ජීවත් වෙන අනිකුත් ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් වලට ප්‍රහාර දියත් කිරීම ඔවුන්ගේ වැඩ කටයුතු කඩාකප්පල් කිරීම මේක බොහෝ දේශපාලනික ඇවිච්ච කාරණාවක්. ඒකෙදි ওই මත්කුඩු මත්ද්‍රව්‍ය කියන දේවල් වලට වඩා කප්පම් ගැනීම ඊට පස්සේ පහර දීම බියවැද්දීම කපා කොටා ගැනීම මිනිමැරීම් දක්වා ගියා. ඒකෙදිත් ඔවුන්
ගොඩක් වෙලාවට මේ ගොඩක් මේ පාතාලය කියලා නමත් එක්ක ආපු මේ මේ වචනේ පටන් ගත්තේ තොන්නු 1980 90 කාලෙදී වෙච්චේ ක්‍රියාකාරකම් හින්දා. මොකද මේ පුද්ගලයන් දේශපාලන පාතාලය එහෙම නැත්නම් දේශපාලනයත් එක්ක බැඳුණු පාතාලයක් තමයි තිබුණේ මත්කුඩුවත් එක්ක බැඳුණු පාතාලයකට වඩා. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට දේශපාලඥයන් අතර තිබ්බ නොහොඳ නෝකාඩු තමන්ගේ පාතාල මැරයන් ලවා ඉෂ්ට කරවා ගැනීමක් කර ගැනීම ගිහිල්ලා ඔවුන් ගොඩක් වෙලාවට අහුවෙලා ඊට පස්සේ දඬුවම් ලබලා සමහර අයට මරණ දඬුවම් ඔවුන් හිරගත වෙලා හිටිය සමහර අය ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් වල ඉන්න මැරයන් එක්ක සටනට ගිහිල්ලා මිය ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතවලින් සමුගත්තා. ඒ කොහොම කරත් මේ පාතාලය කියන වචනේ ආව 1980ත් 90ත් අතර කාලේ ඒ ආපු ඒ පාතාලේ සියලු දෙනාම හැබැයි කප්පම් ගැනීම වගේ දේවල් කරා. ඒ කියන්නේ අර කලින් හිටපු IRC කාර්යය එහෙම නැත්නම් මැරයෝ කියපු කට්ටියට වඩා මේ පාතාලය කියන කට්ටිය අයුතු ක්‍රමවලින් නැත්නම් තර්ජනාත්මක ක්‍රමවලින් මුදල් ලබා ගැනීමට පෙළඹුණා. ඉතින් ඒක තමයි මුල්ම කාරණාව. මේ මුදල් තමන්ගේ නොවන තමන්ට අයිති නොවන අනිත් අයගේ මුදල් බලෙන් ලබා ගැනීමක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒකෙදී ඔවුන් සමාජලාට තමන්ගේ දරුපවුලට වේදම් කළා, තමන්ගේ ඉන්න හෙංචයියන්ට වේදම් කළා, සහ තමන්ටත් යම් කිසි සුපෝකභෝගී දේවල් ටිකක් යම් කිසි මං කියන්නේ මේ මහා විශාල කෝටි ප්‍රකෝටි ගණන් කළා. සමහර රුපියල් 5000 10000 ඒ කාලේ හිටියට කප්පමක් ගත්තාන් පස්සේ ඒකින් කරගන්න පුළුවන් දේවල් ටික කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරපු මිනිස්සු. කොහොමරි 2000 වසර සහ 2020 අතර කාලෙ ගත්තන් පස්සේ ලංකාවට වැඩිපුරම මේ පාතාල ක්‍රියාකාරකම් වැඩි වෙන්න හේතුවක් වුණේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම කියන එක. ඉතින් මේ අද පාතාලේ වැඩි හරියක් දෙනා මේ ගිහිල්ලා හවල් එක්කෙනාගෙන් මුදලාලි බය කරලා කප්පම් ගන්න, හවල් කම්පැනියෙන් කප්පම් ගන්න, හවල් කෙනාගෙන් කප්පම් ගන්න කියන අර ඒ වගේ 2.50 වැඩවලට යොමු වෙලා නැහැ. ඌන් කෙලින්ම යන්නේ ඊට වඩා විශාල වශයෙන් සල්ලි හොයන්න පුළුවන්, ඉතා සුළු මහන්සියක් දරලා විශාල ලාභයක් උපයන්න පුළුවන් දේවල් වලට. දැන් ඉතින් පොඩ්ඩක් අපි හිතලා බලමුකෝ. දැන් ඒ දවස්වල 1980 90 දී ගිහිල්ලා බස් එකකින් එහෙම නැත්නම් ගෙදරකින් කඩේකින් කප්පම් මුදලක් ගන්නකොට මේ කප්පම් මුදල ඒ මනුස්සයාට දෙන්න පුළුවන් ඉතා සුළු සොච්චම් ප්‍රමාණයක්. ඒකෙදී ඔවුන්ට හැමදාම මේක කරගෙන යාමට හැකියාවකුත් නැහැ. මොකද මේ ව්‍යාපාරවල පැවැත්ම නැතිලා සමහර ව්‍යාපාරවල නැති බංගස්ථානලා ගියා. සමහර ව්‍යාපාරවල මිනිසු පුළු පුළුවන් හැම වෙලෙම තමන්ට පුළුවන් ආකාරයෙන් මේ කප්පම් මුදල ලබා දුන්නා. හැබැයි ඒක ඉතා සුළු මුදලක්. නමුත් ඒක අද කාලේ ගත්තම මේ මත්ද්‍රව්‍යවලින් හොයන ආදායමත් එක්ක ඉතාම නොසලකිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්. මොකද කෝටි 200 300 වගේ ප්‍රමාණය මත්ද්‍රව්‍ය අහුවෙනකොට මේ රුපියල් 50,000 ලක්ෂ කප්පම් ගන්න එක මොනවද කියලා හිතනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක් පාතාලි වෙමු වුණා මේ කප්පම් ගැනීම සහ ඒ වගේ අර නිකන් 2.50 වැඩවලට යන්නේ නැතුව සාමාන්‍යයෙන් කෙනෙක් මරලා මිනි මරන්න ගන්න කොන්ත්‍රාත්තු, එහෙම නැත්නම් කෙනෙක්ට බිය වැද්දීමට ගන්න කොන්ත්‍රාත්තු හැරුණම කෙලින්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට බහින්න. ඊට පස්සේ මේ දේශපාලඥයන් අතර තියෙන ගැටුම් වලට පාතාලය වැඩි යොමු වුණ නැහැ. දේශපාලඥයන් අතර ගැටුම් වලට යොමු වුණේ මේ ඒ කට්ටියක ඉන්න අනුගාමිකව මිසක් පාතාලය නෙවෙයි. පාතාලය කෙලින්ම බැස්සේ මේ කුඩු සහ මත්ද්‍රව්‍ය අතර තියෙන ඒ සම්බන්ධයත් එක්ක ඒකෙන් විශාල ආදායම් අනිකාට වඩා ලබා ගැනීමට. ඉතින් ඒකත් එක්ක ඔවුන් අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තේ වෙඩි හුමාරු නැත්තම් කපා කොටා ගැනීම මිනි මැරීම් ගැන පටන් ගත්තේ මේ මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයේ තමන්ට හිමි කොටස වැඩි කරගන්න ගිහිල්ලා. නැතුව දේශපාලනේ ගෑවුණු පාතාලයක් නෙවෙයි. ඒතකොට 1800 1980 1990 ඒ කියන දශක දෙක අවුරුදු 20 දී තිබ්බ දේශපාලන පාතාලයේදී ඒ පාතාලෙන් හැසිරුණු විදියට නෙවෙයි 2000 ඉතර 2020 දක්වා අවුරුදු 20 ඉන්න පාතාලෙ හැසිරුණේ. ඉතින් මේකත් එක්ක විශාල කුඩු මත්ද්‍රව්‍ය මත්පෙති වගේ දේවල් ලංකාවට එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ වෙනුවෙන් ඔවුන් විවිධාකාරයේ පාතාල කණ්ඩායම් හදාගත්තා. ඒ වගේම රට පුරා විසිරලා ඉන්න අනිකුත් කුඩා කුඩා මේ IRC කණ්ඩායම් නැත්තම් පාතාලය කියලා කියන්නත් බෑ. නිකන් ඒ ප්‍රදේශයේ ඉන්න නිකන් තග් ගැන්ග්ස්, එහෙම නැත්තම් පොඩි නිකන් දාමරික පිරිස් එකතු කරගෙන පොඩි නෙට්වර්ක් එකක් හදාගෙන ඒ හරහා පාතාලේ මේ කුඩු බෙදා හැරීම පිළිබඳව යම්කිසි කොටසකට කුඩු බෙදා හැරීම කියන්නේ කුඩු භාවිතා කරන පුද්ගලයන් නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ට මේව බෙදා හැරීමේ නෙට්වර්ක් එකක් හදාගත්තා. ඒ හරහා විශාල මුදල් උපය ගත්තා. හැබැයි මේ උපය ගත්ත මුදල් වලින් ලංකාවේ බැංකුවල තැන්පත් කරද්දී එහෙම නැත්නම් ලංකාවේ ඉඩකඩම් මිලදී ගද්දී ඒ ගත්ත දේවල් විශාල කාලයක් ඔවුන්ට පරිහරණය කරන්න නැත්නම් ඔවුන් ඒකෙන් යම්කිසි ඒ කියන්නේ සුභෝගී ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව නම් වැඩි කල් තිබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ගොඩක් පාතාල කිරුමු ආරක්ෂකාංශයේ තියෙන අත්අඩංගුවට අරගෙන හිරේ දැම්මා. අන්තිමට අර කෝටි ප්‍රකෝටි ගණන් වලින් උපයාගත්ත මුදල් බැංකුවල හෝ නැත්නම් තමා ලබාගත් වාහන ඉඩකඩම් ගොඩනැගිලිවල ඒ යොදවපු දේවල් ඔවුන් හිරේදී
එවුන්ට ඒව පරිහරණය කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඒකෙදි වෙලා තියෙන්නේ මොකද්ද? ඔවුන් හිරගත වෙලා ඉන්නේ. ගොඩක් පාතාලයේ ඉන්න කට්ටි හිරගත වෙලා ඉන්නේ. ඒතර හිරේදී Tamanට ලැබෙන ඒ අවම පහසුකම් වලින් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. හැබැයි ඔවුන්ගේ වටේ ඉන්න හෙන්චයි ඔවුන්ගේ නෙට්වර්ක් එකේ ඉන්න කට්ටිය මේවා වියදම් කරලා ඔවුන් බොහොම සුපිරි ජීවිත ගත කරනවා. එතකොට මේකෙදී අපිට තේරෙන දේ තමයි මේ කොච්චර ලොකු පාතාරක ඉරම වුණත් හිරේ ඉන්න නැතුව ඉන්න පිරිස විතරයි යම්කිසි සපවත් ජීවිතයක් ගත කරන්නේ. දැන් මාකන්දුරු මදවිශ් හිරේට ආවන් පස්සේ ඔහුට හම්බුනේ ඉතා අවම නිදහසක් සහ අවම සපහසුකම් ප්‍රමාණයක්. නමුත් ඔහු ඩුබායි රාජ්‍යයේ ඉද්දී ඔහුට බොහොම සුභෝභෝගී ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබුණා. නමුත් කෙටි කාලය අවුරුදු අපි කිමුකෝ 5ක් 10ක් වගේ කාලයක් ඔහු ඒ වගේ කෙටි කාලයක් සුභෝභෝගී ජීවිතයක් ගත කරා. ඊට පස්සේ හිරගත් වුණාන් පස්සේ ඔහු නැවතත් දුක්ඛිත ජීවිතයකට පත් වුණා. ඒ වගේම ඔහුට වඩා ඔහු මං හිතන ටික කාලයක් යම්කිසි සපවත් ජීවිතයක් ගත කරා. නමුත් අනිත් පාතාල කෙරුම ඔක්කොම හිරේ ගිහිල්ලා හිරේදී මේ බිස්නස් එක මෙහෙවනවා. ඉතින් මේ බිස්නස් එක මෙහෙවුවටදී වැඩේ මොකද්ද? තමන් විඳින්න නැති සපක් තමන්ගේ ගෝල බාලයෙන් විඳිනවා. ඉතින් අන්තිමට පාතාලේ නායකයා හිරේ ඉඳලා බිස්නස් එක මෙහෙවලා කෝටි ප්‍රකෝටි ගණන් බැංකුවේ එහෙම නැත්නම් අනිකුත් මේ වටිනා කින දේවල් මිලදී ගත්තට ඔහුට ඒවා පරිහරණය කිරීමේ හැකියාවක් නැහැ. ඔහුගේ හෙන්චයි ඔහුගේ පවුලේ අය තමයි මේවා පරිහරණය කරන්නේ. ඉතින් මේ බිස්නස් එක කරන එකේ තේරුම මොකද? ඔහු එළියට ආපු දවසක පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි එළියට එනකොට ගොඩක් වෙලාවට මේ පාතාලයේ පහුගේ අවුරුදු 20 30 ගානක් බැලුවොත් එහෙම එළියට ආපු හැම වෙලෙකම ගොඩක් පාතාලයන්ටලා තියෙන්නේ තවත් ප්‍රතිවාදී කණ්ඩායමකින් වෙඩි කාලා මැරෙන්න, එහෙම නැත්නම් රජයේ ඉන්න මේ පොලිසියේ කට්ටිය, එහෙම නැත්නම් හමුදාවේ කට්ටිය ආයුධ පෙන්වන්න ගියා හරි මොකක් හරි වෙලා වෙඩි හුමාරෙකුද මේ යන්නේ. ඉතින් කොහොම හරි මේ කිසිම පාතාලයක අවුරුදු 10කට 15කට වඩා තමන්ගේ මේ නම තියාගෙන ඉන්න බැරි වෙලා තිනවා. එක්කෝ මිය ගිහිල්ලා තිනවා, එක්කෝ හිරගත වෙලා තිනවා. ඉතින් මේ කොයි කාරණේ ගත්තත් අන්තිමට මට කියන්න තියෙන්නේ මේ පාතාලේ කොච්චර අපි මහන්සියලා මේ පාතාලින කට්ටිය කොච්චර මහන්සියලා මොදල් ඉපෙවුවත් වැඩක් නැහැ. තමන් එක විඳින්න නැත්තම් තමන් විඳින් නැති දෙයකට තමන් මෙච්චර මේ මහන්සියලා තමන් තමන්ගේ නෙට්වර්ක් එකක් හදාගෙන මේ සල්ලි කෝටි ගණන් හොයාගත්තට වැඩක් නැහැ. තමන් එක විඳින් නැත්තම් ඉතින් එනම් විඳින්න පුළුවන් යහපත් හොඳ දෙයක් කරලා ඒකෙන් තමන්ට කිසිම රටට සමාජයට මේ හානියක් නොවන නීත්‍යානුකූල නොවන දෙයක් මේ කියන්නේ නීත්‍යානුකූල දෙයක් කරලා තමන් දෙයක් උපයගෙන ඒක විඳිනවා මිසක් නීත්‍යානුකූල නොවන දෙයක් කරලා හිරේ විලංගු වැටලා හැමලෙම බයෙන් ඉන්නේ නැතුව මේ අපි පාතාලේ කියලා කතා කරන ගොඩට අපි වැටෙන්නේ නැතුව අපි කොහොමද නිදහසේ ජීවත් වෙන්නේ කියලා ඔය පාතාලේ ඉන්න කට්ටිය සහ ඔය පාතාලේ හෙන්චයෝ ටික හිතුවනම් බොහොම දේවල් ඔවුන්ට මේ සමාජයේ සතුටින් නිදහසේ ඉන්න පුළුවන්. මේ ඇත්තටම ගොඩක් වෙලා තියෙන්නේ ඉතා කෙටි කාලෙකින් පෝසතුන් වෙන්න ගිය හින්දා තමයි මේ අමාරු වෙట్లా තියෙන්නේ. ඒ වගේම මේ පෝසතුන් වෙන්න ගිහිල්ලා ඔවුන් අමාරු වැටිච්ච එකටත් වඩා වෙලා තියෙන්නේ අර අනිත් අය පස්සෙන් ෆලෝවර්ස්ලා විදියට. එහෙම නැත්නම් අරයත් පාතාලේ මමත් මේ විදියට වෙන්න ඕන, මමත් කොහොම හරි පොරක් වෙන්න ඕන කියලා අර ඒ හැඟීමෙන් ගිය කට්ටියත් ඉන්නවා. ඉතින් මේ කාරණා එකතු කරලා ගත්තාන් පස්සේ අන්තිමට වෙන්නේ තමන්ට කෙටි කාලිනව දෙයක් ලබා ගන්නට ගිහිල්ලා අන්තිමට තමන් දීර්ඝ කාලිනව තමන් උපයගත්ත දේවත් තමන්ට භාවිතා කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පාතාලේ ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ ඔය කරන වැඩේ තේරුමක් නැහැ තමන් හිරේ විලංගුවේ වැටෙනව නම්. ඒ හින්දා මේ හොඳ දෙයක් කරලා තමන් සමාජයට වැඩදායක පුද්ගලෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් නම් තමන්ටත් යම්කිසි මුදලක් හොඳ මාර්ගයෙන් උපය ගන්න පුළුවන් නම් අන්න ඒ විදිහට උපය ගන්න ඔයාලටත් මොලේ පෑදෙන්න කියන කාරණාව කියන ගමන් සමාජයෙන් අනිත් අයටත් මේ කාරණාව කියන්නේ ඔයාලත් හිතලා බලන්න නරක දේවල් නැත්තම් සමාජ විරෝධී දේවල් කරලා මුදල් උපයනවද, හොඳ දේවල් කරලා මුදල් උපයනවද කියලා. නරක දේවල් කරලා මුදල් ඉක්මනින් උපය ගන්න පුළුවන්. හැබැයි කෙටි කාලයක් ඔබට භාවිතා කරන්න හම්බෙන්නේ. හොඳ දේවල් වලින් ඔබට මුදල් උපයන ටිකක් මහන්සි වෙන්න වෙයි, ටිකක් කාලයක් ගත වෙයි. හැබැයි ඒක දීර්ඝ කාලින ඔබට ඔබගේ ජීවිතයේ සුභ සිද්ධිය උදෙසා, සුඛ විහරණය උදෙසා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කතාව මතක තියාගන්න ගමන් ඔයාලත් ඔයාලගේ ජීවිතේ මොන ආකාරයෙන්ද හැඩගස්ව ගන්න ඕන කියලා හිතාගෙන අපි අපේ ජීවිත හැඩගස්ව ගන්න ඕන විදිය අපිම හිතාගෙන අපි ඉදිරියට ගමනක් යනවා. ඉතින් අද කතාව පාතාලේ කට්ටිය මෙච්චර මේ සල්ලි හෙව්වට සැප විඳිනවද නැද්ද කියන එක ගැන. ඉතින් බලන්න ගියාම ඔවුන් විඳින සැපක් නැහැ. ඔවුන් හැම වෙලේම ඉන්නේ බයෙන්, ඔවුන් හැම වෙලේම ඉන්නේ දුකෙන්. ඒ වගේම ඔවුන්ට කෙටි කාලින සැප වගේම දීර්ඝ කාලින දුකක් විඳින්නලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ ජීවිතේ කොට කරගෙන යන්නටත් හේතුවක් තමයි මේ පාතාල ක්‍රියාකාරකම්. ඒ හින්දා අපි සාමකාමීව හොඳ දේවල් කරලා ඉස්සරහට අපේ ජීවිතේ ගොඩ ගස්සගෙන ගොඩනංවගෙන අපේ ජීවිතේ ජයගමු. ඉතින් අද කතාව ඉතින් ඉවරයි. ගිහින් එන්න සුබ දවසක්. මේ මම කතා කරන දේවල් හොඳයි වටී කියලා හිතනවා නම් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මම කතා කළ යුතුයි කියලා හිතන මාතෘකාවක් තියෙනවා නම් මට කියන්න. ඒ වගේම මේ වීඩියෝ කණිත් අයට බලන්න ෂෙයා කරන්න. සුබ දවසක්.